දවසක්ම අද දවසේ අපි සාකච්ඡා කරන්න යන්නේ IQ ප්‍රශ්න පත්‍රයක නිරන්තරයෙන්ම අපෙන් අහන ප්‍රශ්න වර්ගයක් තමයි මේ සංඛ්‍යා රටා ආශ්‍රිත ගැටලු. ගොඩක් වෙලාවට අපෙන් අහන ප්‍රශ්නේ තමයි සංඛ්‍යා රටාවක් දීලා ඒක රටාව හඳුනාගෙන හිස්තැනට අදාළ සංඛ්‍යාව සොයන්න කියන කාරණා. හරි? සාමාන්‍ය මේ වගේ ගැටලුවක් කරනකොට අපි මුලින්ම දැනගෙන ඉන්න ඕන ඒ සංඛ්‍යා රටා නිර්මාණය කරනු ලබන ක්‍රමවේදය. හරිද? සාමාන්‍ය ගොඩක් වෙලාවට විභාගෙදී අපිට දකින්න පුළුවන් සංඛ්‍යා රටා නිර්මාණය කරලා තියෙන්නේ මූලික ගණිත සංකල්ප මත පදනම් වෙච්ච කිසියම් සම්මුතියකට යටත් වෙච්ච පිළිගත හැකි ක්‍රමවේදයකට. හරිද? එතකොට අපි මේ සංඛ්‍යා රටාවකට නිවැරදිව උත්තරේ හොයන්න නම් අන්නේ නිර්මාණය කරන්න භාවිත කරන ලබන ගණිත සංකල්ප සහ ක්‍රමවේද ටික අපි මුලින්ම ඉගෙන ගන්න ඕන. හරි, ඒ වගේම විශේෂ ඉල්ලීමක් දින ඕගොල්ලෝන්ගේ කරන්න. හරිද? මම මේ සංඛ්‍යා රට ආශ්‍රිත ගැටලු කාණ්ඩ තුනකට වෙන් කරලා තමයි සාකච්ඡා කරන්නේ. හරිද? ඒතර ඒ අවස්ථාවන්ට ගැලපෙන උදාහරණ ගණනාවක් මම මේකදී සාකච්ඡා කරන ලබනවා. හරිද? ඊට අමතරව ඕගොල්ලොත් අනිවාර්යයෙන් මේ සෑම කොටසකටම අදාළම එක් උදාහරණයක්වත් කමෙන්ට් කරන්න. එතකොට මේ වීඩියෝ එක බලන හැමෝටම මම දෙන උදාහරණ වලට අමතරව ඕගොල්ලන්ගේ උදාහරණත් බලලා වඩාත් වැඩි ගණන් ප්‍රමාණයක් හදන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපි මේ කරන ප්‍රශ්න වල යම් කිසි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔබ පාලින් කමෙන්ට් කරන්න. හරිද? මම ඒකට උත්තර සපයන්නම්. හරිද? ඒ වගේම ඔබේ අදහස් තියෙනම් මෙන්න මේ විදිහට මේ සංඛ්‍යා රටාව විසඳන්න පුළුවන්. හරිද? වෙනස් වෙනස් ක්‍රම තියෙන්න පුළුවන්. හරිද? ඒ ක්‍රමත් ඔබ යටින් කමෙන්ට් කරන්න. සංඛ්‍යා රටාවක් ගත්තට පස්සේ ඒ සංඛ්‍යා රටාව අපිට ප්‍රධාන කොටස් තුනකට වෙන් කරගන්න පුළුවන්. හරි? හරි, සංඛ්‍යා රටා කියුවන් පස්සේ ඒ සංඛ්‍යා රටා අපිට ප්‍රධාන කොටස් තුනකට වෙන් කරගන්න පුළුවන්. හරි? ඒක එක සංඛ්‍යා රටාවක් තමයි සංඛ්‍යා රටාවේ තියෙන සංඛ්‍යාවල අගය ක්‍රමයෙන් වැඩි වෙන අවස්ථාව. හරි? මම මෙතන බෝඩ් එකේ දාලා තියෙන මෙන්න මේ උදාහරණ බලමු. හරි? මෙන්න මේ අවස්ථාව බලන්න. මේ තියෙන මම ලියලා සංඛ්‍යා රටාවේ සංඛ්‍යාවල විශාලත්වය වැඩි වෙන අවස්ථාවක් බලන්න. සංඛ්‍යා රටාවේ මුල්ම පදයේ 2, ඊළඟට 5 තියෙන, ඊට පස්සේ 8, ඊට පස්සේ 11. ඔගොල්ලොන්ට තේරෙනවා සංඛ්‍යා රටාව ඉදිරියට යන්නේ යන්න තියෙන සංඛ්‍යාවල විශාලත්වය වැඩි වෙනවා. මේ උදාහරණෙත් එහෙමයි. 5 ඉඳලා 29ට යනකම් ගිහිල්ලා තියෙනවා. හරිද? දශම සංඛ්‍යා වුණත් සංඛ්‍යා රටාවක තියෙන්න පුළුවන්. ඉතින් බලන්න දශම සංඛ්‍යා වුණත් දශම 3, දශම 6, 1.2, 2.4 ආදී විදියට සංඛ්‍යාවල විශාලත්වය ක්‍රමයෙන් වැඩි වෙන අවස්ථාව. හරි? එතකොට සංඛ්‍යා රටාවක් ගත්තොත් එහෙම ඒ දීපු සංඛ්‍යා රටාවේ සංඛ්‍යා වල විශාලත්වය වැඩි වෙන ආකාරයට තියෙන පුළුවන්. අනිත් ආකාරය තමයි මෙන්න මේ සංඛ්‍යා රටාවේ තියෙන සංඛ්‍යාවල විශාලත්වය ක්‍රමයෙන් අඩු වෙන අවස්ථාව. හරි? මේක බලන්න උදාහරණයක් විදිහට 70 65 60. හරි? සංඛ්‍යාවල විශාලත්වය ක්‍රමයෙන් අඩු වෙලා තියෙනවා. හරිද? මේ උදාහරණ තුනම එහෙමයි. ඊළඟ අවස්ථාව තමයි ඒ සංඛ්‍යා රටාවේ ඇතරම් කියනවා නම් මේ සංඛ්‍යා අඩු වෙන්නත් පුළුවන්, වැඩි වෙන්නත් පුළුවන්. හරි? ඒ දෙකම තියෙන අවස්ථා. ඒ කියන්නේ අවිධිමත් අවස්ථාවක් ඇතරම්. හරි? අද මේක ගත්තොත් එහෙම මේ අඩු වෙලත් නැහැ, වැඩි වෙලත් නැහැ. මේ අවස්ථාව ගත්තොත් එහෙම මේ බාන 11 10 18 අඩු වෙලත් නැහැ, වැඩි වෙලත් නැහැ. ඇත්තටම මේක අර මේ කවලමනේ තියෙන අවස්ථාවක්. හරි? සෆල් කියලා අපි කියන්නේ. හරි? එතකොට ඕනෑම සංඛ්‍යා රටාවක් මතක තියාගන්න මෙන්න මේ කොටස් තුනට වෙන් කරගන්න පුළුවන්. අපි මෙන්න මේ එක් එක් කොටස ගැන ගැඹුරින් උදාහරණ ගණනාවක් එක්ක සාකච්ඡා කරලා බලමු කොහොමද සංඛ්‍යා රටාවක් අපිට විසඳගන්න පුළුවන් කියන කාරණා. හරි, බලමු. දැන් සංඛ්‍යා රටාවක සංඛ්‍යාවල විශාලත්වය ක්‍රමයෙන් වැඩි වෙන අවස්ථාව ගැන අපි උදාහරණ කීපයක් සාකච්ඡා කරමු. හරි? ඒකේ පළවෙනි උදාහරණ මම මේක ගත්තා. හරි? ඒකදී ඔයගොල්ලන්ට කියන්න ඕනේ දෙයක් තියෙනවා. දැන් සංඛ්‍යා රටාවක සංඛ්‍යාවල විශාලත්වය වැඩි වෙන්න බලපාන ගණිත කර්ම ටික තමයි මේ අපි කලින් කතා කරපු ටික. හරි? ඊට පස්සේ මේකේ හිස්තැනට අවශ්‍ය උත්තරේ පිළිතුර ලබා ගන්න නම් අපි භාවිතා කරන ගණිත කර්ම ටික තමයි මම මේ කොටු කරලා තියෙන්නේ. හරි? අඩු කිරීම, ගුණ කිරීම, එහෙම නැත්නම් වර්ග කිරීම කියන එක. හරි? මෙන්න මේ තුන භාවිතා කරලා තමයි අපි උත්තරේ ගන්න යන්නේ.
අපි එකින් එක සාකච්ඡා කරමු මම ඉස්සෙල්ම අඩු කිරීමෙන් උත්තර ගන්න පුළුවන් ගණන් ටිකක් ඕගොල්ලන්ට සාකච්ඡා කරමු හරි ඊට පස්සේ ගුණ කිරීම ඊට පස්සේ වර්ග කිරීම හරි හරි පළවෙනි ප්‍රශ්න බලමු මෙන්න 5 9 17 29 හරි මේකදී අපි බලමු මෙන්න මේ සංඛ්‍යා අතර වෙනස ඒ කියන්නේ මේකෙන් මේක අඩු කරලා බලමු ඒ කියන්නේ මෙන්න මේ අවස්ථාව හරි අඩු කිරීම කියන අවස්ථාව 9 5ක් අඩු කරන් පස්සේ 4යි 17 9ක් අඩු කරන් පස්සේ 8යි 29 17ක් අඩු කරන් පස්සේ 16යි හරි දැන් එතකොට අඩු කිරීම කියන ගණිත කර්මය කරන් පස්සේ අපිට ලැබෙන සංඛ්‍යා ටිකේ යම් කිසි රටාවක් තියෙනවා ඒ කියන්නේ 4 ගුණාකාර 4 වරක් 2 8යි 8 වරක් 2 16යි එහෙනම් මෙතෙන්ට එන්න ඕන 16 වරක් 2 32යි හා ඒ කියන්නේ මේ සංඛ්‍යාවෙන් මේ සංඛ්‍යාව අඩු කරන් පස්සේ 32 එනවා හරි දැන් මෙතන සංඛ්‍යාව අපිට හොයන්න පහසුයි මේකෙන් මේක අඩු කරන් පස්සේ 32 එන්න ඕනේ කියන එකේ අදහස තමයි මේකයි මේක එකතු කරන් පස්සේ මෙතන සංඛ්‍යාව එනවා 9යි 2යි 11යි 1ක් ඉතුරුයි 3යි 2යි 5යි අර 1යි 6යි 61යි දැන් ඔයගොල්ලන්ට ඕන නම් බලන්න 61කින් 29ක් අඩු කරලා එතකොට 32 එනවා හරි මේකෙන් මේක අඩු කරත් එකයි මේ දෙක එකතු කරාම මේකත් එනවා හරි හරි එහෙනම් හිස්තනට එන උත්තරය එන්නේ කීයද 61යි හරි දෙවෙනි ප්‍රශ්න බලමු මෙන්න දශමහත 1.2 2.2 3.7 මෙතෙන්දී ඔයගොල්ලන්ට කියන්න ඕනි කාරණයක් තියෙනවා හරි හරි මෙතෙන්දී මෙන්න මේ දශම ස්ථාන තියාගෙන අපිට මේ ගාන සුළු කරන්න අපහසු නිසා මම මේ හැම සංඛ්‍යාවක්ම 10න් ගුණ කරනවා හරි 10න් ගුණ කරන් පස්සේ මතක තියාගන්න මෙන්න මේ දශම තිත එක සැරයක් මේ පැත්තට යනවා එහෙනම් 7 මෙතන එනවා මෙතන 12 මෙතන 22 මෙතන 37 ඊට පස්සේ හිස් තැන දැන් අපිට පහසුයි මොකද හේතුව දශම ස්ථාන නැති නිසා අපි අඩු කරලා බලමු 12න් 7ක් අඩු කරන් පස්සේ 5යි 22න් 12ක් අඩු කරන් පස්සේ 10යි 37න් 22ක් අඩු කරන් පස්සේ 15යි බලන්න දැන් එතන රටාවක් තියෙනවා හරිද 5 10 15 එහෙනම් මෙතෙන්ට එන්න ඕන කීයද 5 10 15 20 හරි ඒ කියන්නේ මේ සංඛ්‍යාවෙන් මේ සංඛ්‍යාව අඩු කරන් පස්සේ 20 එන්න ඕන මෙන්න ඉස්තනට එන උත්තරේ තමයි මේ දෙක එකතු කරාම එන උත්තරේ 37යි 20යි 57යි ତର 57ෙන් 37ක් අඩු කරන් පස්සේ 20යි එතකොට මෙන්න මෙතන උත්තරේ 57යි අපි 10ෙන් වැඩි කරලානේ තිබ්බේ එහෙනම් මෙතෙන්ට එන උත්තරේ 5.7යි හරි මේක සටහන් කරගන්න හරි තුන්වෙනි ප්‍රශ්න බලමු මෙන්න 1 8 17 30 51 හිස් තැනක් තියෙනවා හරි එතකොට අපි මේකේ මේ අවස්ථාව තමයි අපි තාම ඉන්නේ ඇත්තටම හරි අඩු කිරීමෙන් අපිට සංඛ්‍යා රටාව විසඳ ගන්න පුළුවන් අවස්ථාව හරි 8ෙන් 1ක් අඩු කරන් පස්සේ ඔයගොල්ලෝ දන්නු 7යි 17ෙන් 8ක් අඩු කරන් පස්සේ ඔයගොල්ලෝ දන්නු කීයද 9යි 30ෙන් 17ක් අඩු කරන් පස්සේ ඔයගොල්ලෝ දන්නු 13යි 51ෙන් 30ක් අඩු කරන් පස්සේ ඔයගොල්ලෝ දන්නු 50ෙන් 30ක් අඩු කරා නම් 20යි 21යි එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා මෙන්න මෙතන 7 9 13 21 හරි දැන් මේ වගේ අපිට එකපාර බැලූ බැලමට රටාවක් නෑ හරි අපි තව සැරයක් අඩු කරලා බලමු 9ෙන් 7ක් අඩු කරන් පස්සේ 2යි 13ෙන් 9ක් අඩු කරන් පස්සේ 4යි 21ෙන් 13ක් අඩු කරන් පස්සේ ඔයගොල්ලන්ට එනවා 20ෙන් 13ක් අඩු කරා නම් 7යි 21ෙන් 13ක් අඩු කරන් පස්සේ 8යි අන දැන් යම් කිසි රටාවක් තියෙනවා මෙතන හරි 2 4 8 ඒ කියන්නේ දෙකේ ගුණාකාර 2 වරක් 2 4යි 4 වරක් 2 8යි එහෙනම් මෙතෙන්ට එන්න ඕන අනිවාර්යයෙන්ම කීයද 8 වරක් 2 16යි හරි බලන්න මෙතන 21ෙන් 13ක් අඩු කරන් පස්සේ 8යි නම් මෙතෙන්ට එන සංඛ්‍යාවෙන් 21 අඩු කරන් පස්සේ 16ක් එනවා ඒ කියන්නේ මේ දෙක එකතුව තමයි මෙතෙන්ට එන්නේ 6යි 1යි 7යි 2යි 1යි 3යි 37. දැන් ඔයගොල්ලෝ බලන්න 37ෙන් 21ක් අඩු කරොත් එහෙම 16. ආ දැන් මෙතෙන්දී. මෙතෙන්ට 37ක් එන්න නම් මේ සංඛ්‍යාවෙන් මේ සංඛ්‍යාව අඩු කරොත් 37 එන්න ඕන.
ඒක ගන්න පුළුවන් මේ දෙක එකතු කරලා 7යි 1යි 8යි 3යි 5යි 8යි 88 න් 51ක් අඩු කරන් පස්සේ 37ක් වෙනවා හරි එහෙනම් උත්තරය තමයි 88 හරි හතරවෙනි අවස්ථාව බලමු මෙන්න දශම ස්ථාන තියෙනවා ඒක නිසා අපි සුළු කරන්න පහසු නිසා පහසු වෙන්න අපි මේක 10 න් වැඩි කරන් යමු එතකොට 15 30 55 90 හිස්ත මුළු සංඛ්‍යා රටාවම 10 න් වැඩි කරා ඊට පස්සේ අපි මේ අඩු කරලා බලමු 30 න් 15ක් අඩු කරන් පස්සේ 15යි 55 න් 30ක් අඩු කරන් පස්සේ 25යි 90 න් 55ක් අඩු කරන් පස්සේ 35යි දැන් ඔයගොල්ලෝට තේරෙනවා එතනත් සංඛ්‍යා රටාවක් තියෙනවා 15 25 35 එන ඊළඟට එන්න ඕන කියන 15 25 35 45 නම් මෙතන 90යි මෙතන සංඛ්‍යාව මෙතන මේ 90 අඩු කරන් 45ක් වෙනවා. ඒ කියන්නේ මේ දෙක එකතු කරන් මෙතෙන්ට එන සංඛ්‍යාව වෙනවා. 5යි 9යි 4යි 13 135යි. 135 න් 90ක් අඩු කරොත් අපිට එනවා කියාද 45. එහෙනම් මෙතෙන්ට එනවා 135 නෙමේ 13.5යි. මොකද 1 දශම ස්ථානයක් මේ පැත්තේ තියනවා. හරි. මම ඔය ගැටළු දෙකත් සටහන් කරගන්න. හරි මේ ගැටළු දෙක අපි සාකච්ඡා කරමු. දැන් අපිට තියෙනවා මෙහෙම. 3යි 6 18 72. හරි. මෙතන ගත්තන් පස්සේ 6 7 16 51 208. හරි. ඔයගොල්ලෝ මෙතෙන්දි තේරුම් ගන්න ඕනි කාරණයක් තියෙනවා. හරි. දැන් බලන්න මෙතෙන්දි මේ මුල් සංඛ්‍යාවත් එක්ක ගත්තන් පස්සේ මෙන්න මේ අවසන් වෙනකොට සංඛ්‍යා විශාලත්වය ගොඩක් වැඩි ඇත. මේක ලොකු වැඩිවීමක් තියෙනවා. දැන් මෙතන ගත්තොත් එහෙම 6 න් පටන් අරගෙන මෙන්න 1යි 2යි 3යි 4යි 5ක් වෙනකොට 208ක් වගේ ලොකු ප්‍රමාණයකට ගිහිල්ලා තියෙනවා. හරි. අපි අර කලින් කතා කරපු ගණන් හතරේ එහෙම තිබුණේ නැහැ. හරි. එතකොට ඕගොල්ලෝ මේකේ තේරුම් ගන්න ඕන අපි මෙන්න මේ සංඛ්‍යා අතර වෙනස, ඒ කියන්නේ මෙන්න මේ අඩු කිරීම කියන එක භාවිතා කරලා උත්තරය හොයාගන්න අමාරුයි කියන කාරණා. හරි. ඒක නිසා මෙන්න මේ වගේ අගට යනකොට විශාලත්වය ගොඩක් වැඩි වෙනවා වගේ නම් ඕගොල්ලෝ උත්සාහ කරන බාන මෙන්න මේ ගුණ කිරීම කියන ගණිත කර්මය. හරි. ඔගොල්ලන්ට තේරෙනවා මෙන්න මේක කරන් පස්සේ බලන්න 3 දෙකෙන් ගුණ කරොත් අපිට එනවා 6. 6 3ෙන් ගුණ කරොත් එහෙම එනවා අපිට 18. 18 4ෙන් ගුණ කරොත් එනවා අපිට 72. හරිද? දැන් අපිට රටාවක් අල්ලගත්ත කොහොමද? 2ෙන් ගුණ කරා, 3ෙන් ගුණ කරා, 4ෙන් ගුණ කරා. එහෙනම් මේ හිස්තැනට එන එක අපිට ගන්න පුළුවන් කොහොමද? කීයෙන් ගුණ කරලාද? 5ෙන් ගුණ කරලා. එහෙනම් 5වරක් 2 10යි 1ක් ඉතුරුයි 5වරක් 7 35යි අර 1යි 36යි එහෙනම් හිස්තැනට එන උත්තරය තමයි 360 හරි 6 වෙනි ගැටලුව බලමු දැන් මේකෙත් ඔයගොල්ලන්ට තේරෙනවා දැන් මම උදාහරණයක් විදිහට වෙනස අරගමු බලන්න අපිට ගන්න පුළුවන්ද කියලා 7ෙන් 6ක් අඩු කරන් පස්සේ 1යි 16ෙන් 7ක් අඩු කරන් පස්සේ 9යි 51ෙන් 16ක් අඩු කරොත් එහෙම 35යි 208 න් 51ක් අඩු කරොත් එහෙම 8 න් 1ක් අඩු කරාම 7යි 10 න් 5ක් අඩු කරාම 5යි මෙතන ඉතුරු වෙන්නේ 1යි 157 හරි දැන් ඔයගොල්ලන්ට තේරෙනවා මෙන්න මේ සංඛ්‍යා අතර වෙනස ගත්තට අපිට ලේසියෙන් මේක උත්තරය ගන්න බෑ කියලා හරි ඒක නිසා අපි මෙන්න මේ ගණිත කර්මය තමයි භාවිතා කරන්නේ ගුණ කිරීම කියන එක හරි මේක බලමු 6 වාරයක් 1. ඔගොල්ලෝ දන්නු කීයද 6 වාරක් 1 6යි. ඒකට 1ක් එකතු කරන් පස්සේ නෝ කීයද? 7. දැන් මේ අවස්ථාව බලමු. 7 වාරක් 2 14යි. ඒකට 2ක් එකතු කරන් පස්සේ නෝ 16. අන සංඛ්‍යා රටාව. හත්. දැන් මේ අවස්ථාව ගමු. හරිද? 6 1ෙන් ගුණ කරා 1ක් එකතු කරා. 7 2ෙන් ගුණ කරා 2ක් එකතු කරා. 16 3ෙන් ගුණ කරලා අපි එකතු කරන්න ඕන 3ක් බලමු 16 ඒවා 3ක් හරි 10 ඒවා 3ක් 30යි 6 ඒවා 3ක් 18යි එතකොට 48යි 48යි මේ 3යි 51යි හරි නේද මේ අවස්ථාව 51 ගුණ කිරීම දැන් ඔයගොල්ලන්ට රටාවක් තේරෙන්න ඕන 1ෙන් ගුණ කරලා 1ක් එකතු කරා 2ෙන් ගුණ කරලා 2ක් එකතු කරා 3ෙන් ගුණ කරලා 3ක් එකතු කරා එහෙනම් 4ෙන් ගුණ කරලා
හතරක් එකතු කරමු බලමු 208 එනවද කියලා හතර වරක් එක හතරයි හතර වර පහ 20යි හතර එනවා කීයද 204 ඒ 204යි මේ 4යි 208යි එහෙනම් දැන් පැහැදිලි රටාව මේ හිස්තැනට එන එක අපිට ලියන්න පුළුවන් 208 ගුණ කරන කීයෙන්ද 5යි එකතු කරනව 5ක් 208 5ෙන් ගුණ කරලා 5ක් එකතු කරා හරි 8 වරක් පහ 40යි 4ක් ඉතුරුයි 5 වරක් 2 10යි 1040යි එහෙනම් මේ 5යි 1045යි අනේ ඉස්තරට එනවා කීයද 1045ක් හරි අනේ එතෙන් දැන් තේරුම් ගන්න බාන අවසානට ආපු උත්තරේ මෙතන 360යි මෙතන පටන් ගත්තේ 3 මම මෙතන පටන් ගත්තේ 6 අවසානික ඉතාමත් විශාල වෙලා තියෙනවා 1000 ගානට ගිහිල්ලා තියෙනවා හරි එතකොට මේ වගේ වෙලාවකදී ඔයගොල්ලෝ අඩු කිරීම නෙමෙයි උත්සාහ කරන ඕන ඇත්තටම ಗುಣ කිරීම කියන කාරණේත් ಗುಣ කිරීම කියන ගණිත කර්මයෙන් තමයි ඔයගොල්ලෝ එතෙන්දී උත්සාහ කරන්න ඕන හරි මේ ගැටළු දෙකක් තියක් හරි මේ උදාහරණ දෙක බලමු 7 වෙනි ප්‍රශ්නේ සහ 8 වෙනි ප්‍රශ්නේ හරි දැන් මේකෙදිත් ඔයගොල්ලන්ට තේරෙනවා මුල සංඛ්‍යා ඉතාමත් කුඩයි අවසන් වෙද්දී ගුණාකාර ප්‍රමාණය වැඩි වෙච්ච නිසා විශාල සංඛ්‍යාවකට ගිහිලා තියෙනවා හරි ඒ කියන්නේ මෙතනත් ගුණ කිරීමක් කියන කාරණේ තමයි තියෙන්නේ හරි එතකොට අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා මෙතන 3 වාරයක් 6 ඔයගොල්ලෝ දාන 3 වාරක් 6 18යි 18න් 8ක් අඩු කරොත් එනවා අපිට කියාද 10යි ඊට පස්සේ 10 වාරයක් 6. එතකොට කීයද 60යි. 60න් 8ක් අඩු කරොත් එනවා අපිට කීයද 52. අනුක්‍රමයෙන්. මෙතන 52 ඒවා 6ක්. අපිට නෝ කීයද 6 වරක් 2 12 1ක් ඉතුරු 6 වරක් 5 30යි 31යි 312න් 8ක් අඩු කරොත් අපිට නෝ කීයද 304. हर एक देवगोल रटाव तेरे नो हर मे संख्या मम हाएंग गुण कर ला उत्तरे अटक अड़ कर हेम विलायम हाएंग संख्या गुण कर हर ये मैं उत्तरे अटक हेम विलायम अड़क लेलती मेतें आप तुलसी हाथर गुण किरी माय हाय वार खतर विसी हाथर आई देखा कितुरुई हाय वार बिंदु बिंदु आई ए देखाई हाय वार तुन दहाट आई 1824 ඒකෙන් 8ක් අඩු කරන්න ඕන. එතකොට අපිට එනවා කියාද 1816. එහෙනම් ඉස්තනට එනවා කියාද 1816. හරි මෙතන ගමු. මෙතනත් මුල් සංඛ්‍යාව එක හරිද? ඊට පස්සේ 32 කියලා තියෙනවා. හරි. දැන් මේකෙදි උගලට පේනවා 1 2කින් ගුණ කරන් පස්සේ එනවා කියාද 2. මෙතන 2 2කින් ගුණ කරන් පස්සේ නෝ කීයද 4 මෙතන 2 4ෙන් ගුණ කරන් පස්සේ නෝ 8 මෙතන 4 8ෙන් ගුණ කරන් පස්සේ නෝ කීයද 32 32 එහෙනම් කීයෙන්ද ගුණ කරන්නේ මේ සංඛ්‍යා 2 ගුණ කරන් පස්සේ මේක එනවා ඒ කියන්නේ පෙර සංඛ්‍යා 2 ගුණ කරන් පස්සේ ඊළඟ සංඛ්‍යාව වෙනවා 4 වරක් 8 32 එහෙනම් 32 ඒවා 8ක් මෙතෙන්ට එනවා උත්තරේ 8 වරක් 2 16යි 1ක් ඉතුරුයි 8 වරක් 3 24යි 1යි 25යි 256යි හරි මේ ගැටළු දෙකත් සටහන් කරගන්න හරි 9 වෙනි ප්‍රශ්න බලමු මෙන්න භාග සංඛ්‍යා ටිකක් තියෙනවා හරිද අවසානට හිස් තැනක් තියෙනවා අපිට උත්තරේ හොයන්න හරි අපි මේකේ සංඛ්‍යා රටාව අඳුනගමු දැන් ඔයගොල්ලන්ට තේරෙනවා මෙන්න මෙතන භාගවල හරයන් අසමානයි කියලා හරි හරයන් අසමාන නම් නවගල දාන භාග දෙකක් අඩු කරද්දී මෙන්න මෙහෙම 4ෙන් 3 අඩු කිරීම 4ෙන් 1 හරි භාග දෙකේ හරයන් සමාන නිසා අපිට ටග් ගාල් ලියන්න පුළුවන් 4ෙන් 3ෙන් 1ක් අඩු කරන් පස්සේ 2යි හරි ඒ කියන්නේ භාගවල හරයන් සමාන නම් අඩු කරන්න එකතු කරන්න අපිට පහසුයි හැබැයි ඔයගොල්ලෝ තේරුම් ගන්න මෙන්න මෙතනදී භාග ටිකේම හරයන් අසමානයි අතරම හරි කන දැන් මේ වගේ ඒවා අඩු කරන්න එකතු කරන්න කියොත් තරමක් අපහසුයි හරි ඒක නිසා ඔයගොල්ලෝ කලින් උත්සාහ කරලා බලන මේ ಗುಣ කිරීම කියන ගණිත කර්මය වදලා හරි අපි ටිකක් හිතලා බලමු මෙන්න මේක දෙකෙන් එක මෙතන තියෙන මේකේ තේරුම 2 ಗುಣ කිරීම 3ෙන් 1
මෙතන තියෙන්නේ 3 ගුණ කිරීම 4න් 1. ඒක තමයි මේ හරි 3 වරක් 1 3යි යට 4ක් තියෙන. හරි. එහෙනම් මෙතන 4 ගුණ කිරීම 5න් 1. තවගොල් රටාවක් තේරෙනවා. හරි. මෙන්න මෙතනත් මම ලියන්නම් 1 ගුණ කිරීම කියලා. එකෙන් සංඛ්‍යාවක් ගුණ කරාට කිසිදු වෙනසක් වෙන්නේ නැහැ. මම බලන්න 1 2 3 4. මෙතන 2න් 1 3න් 1 4න් 1 5න් 1. එහෙනම් ඉස්තරට එන උත්තරය ඔයගොල්ලන්ට ඉක්මනින් ලියන්න පුළුවන්. 1 2 3 4 එහෙනම් 5 ගුණ කිරීම 2න් 1 3න් 1 4න් 1 5න් 1 එහෙනම් 6න් 1. ඒ කියන්නේ උත්තරේ තමයි 5 බෙදීම 6. හරි මේකෙත් සටහනක් දාගන්න. හරි 10 වෙනි ප්‍රශ්න බලමු. අපිට දීලා තියෙනවා භාග දීලා තියෙනවා මිශ්‍ර භාග දීලා තියෙනවා හරිද? පූර්ණ සංඛ්‍යා දීලා තියෙනවා. මෙතනත් මිශ්‍ර භාග දෙකක් දීලා තියෙනවා. හරි. දැන් මේක ඇතරම් බැලුව බැලමට ඕගොල්ලන්ට සංඛ්‍යා රටාවක් හිතා ගන්න අපහසුයි. හරි. ඒ නිසා සංඛ්‍යා රටාවක් පේන විදිහට අපි මේව තරමක් සරල කරගමු. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලම කරමු මේ මිශ්‍ර භාග ටික විෂම භාග බවට පත් කරගමු. ඒක මහා වැඩක් නෙමෙයි ලේසියි ඕගොල්ලෝ දන්නවා. 3 න් 2 ඒක එහෙමම තියාගත්තා. නමුත් මේක 3 වරක් 2 6යි මේකයි 7යි 7 බෙදීම 3යි. අන්න එහෙම තමයි මිශ්‍ර භාගයක් විෂම භාගයක් බවට පත් කරගන්නේ අපි. හරි. ඊපස්සේ මෙතන 4. ඊස්සේ මෙතන 3 වරක් 5 15යි 15යි මේ 2යි 17යි 17 බෙදීම 3. මෙතන 7 වරක් 3 21යි මේකයි 22යි බෙදීම 3. ඊට පස්සේ හිස්තන. හරි ඊට පස්සේ ඕගොල්ලන්ට තේරෙනවා මෙන්න මේ හැම සංඛ්‍යාවකම භාගවල හරය 3ක් බවට පත් වෙලා තියෙනවා. හරි. ඉතින් මේක ලේසි. මම මෙතනත් හරය 3ක් බවට පත් කරගන්න මම මෙතන 3න් ගුණ කරනවා. මෙතන 3න් බෙදලා. ඔයගොල්ලෝ දන්න භාග සංඛ්‍යාවක උඩට යටට එකම සංඛ්‍යාව දැම්මට ගැටලුවක් නැහැ. දැන් ඕගොල්ලන්ට තේරෙනවා 4 වරක් 3 12යි. හරි නම් මේ සියලුම භාග සංඛ්‍යාවල හරයන් 3 බවට පත් වෙලා තියෙනවා. අන්න දැන් හරයන් සමාන නිසා අපි බලමු අර අඩු කරලා මේක. හරි 7 න් 2ක් අඩු කරන් පස්සේ 5යි හරය 3යි. උත්තරේ නෝ 3 න් 5ක්. ඊට පස්සේ මෙතන 12 න් 7ක් අඩු කරන් පස්සේ 5යි හරය 3යි. මෙතන 17 න් 12ක් අඩු කරන් පස්සේ 5යි 3යි. මෙතන 22න් 17ක් අඩු කරන් පස්සේ 5යි 3යි. එහෙනම් ඔයගොල්ලෝ දන්නෝ මෙන්න මෙතෙන්ට එන සංඛ්‍යාව එන්න නම් 3න් 5 කියන එක මෙතෙන්ට එකතු වෙලා තමයි එන්නේ. ඒ කියන්නේ මෙහෙමයි. මෙන්න මෙතනින් සංඛ්‍යාවෙන් මේ සංඛ්‍යාව අඩු කරන් පස්සේ 5 එන්න ඕන. ඒ කියන්නේ 22ට 5ක් එකතු කරන් පස්සේ ඔයගොල්ලෝ දන්නෝ 27යි. 27 බෙදීම 3. 27න් 22ක් අඩු කරන් පස්සේ 5යි හරය 3යි. හරි එහෙනම් උත්තරය තමයි මෙන්න මෙතෙන්ට එන එක 27 බෙදීම 3යි. 27 බෙදීම 3යි. 27 3න් බෙදුවම ඔයගොල්ලෝ දන්නෝ 9යි. නැයතෙන්ට එන සංඛ්‍යාව තමයි 9. හරි මේ ප්‍රශ්න දෙක බලමු. 11 සහ 12 කියන ප්‍රශ්න දෙක. හරි අපි දැන් මේකේ අඩු කිරීම සහ ගුණ කිරීම කියන ගණිත කර්ම දෙක ආශ්‍රයෙන් අපි ගැටලු ටිකක් සාකච්ඡා කරා. හරිද? ඊට පස්සේ බලමු මෙන්න මේ වර්ග කියන වර්ග කිරීම ආශ්‍රිත ගැටලු කිහිපයක් තමයි සාකච්ඡා කරන්න යන්නේ. හරි. මෙන්න මේ 1 4 9 16 25 කිව්වන් පස්සේ ඕගොල්ලෝ අනිවාර්යෙන් මතක තියාගෙන ඉන්න ඕන සංඛ්‍යා රටාවක් මේක. හරි. මොකද මේක වර්ග සංඛ්‍යා ටික. හරිද? ඒ කියන්නේ 1 කියලා කියන්නේ 1 වර්ගය. ඒ කියන්නේ 1 වරක් 1. 4 කියලා කියන්නේ 2 වර්ගය. ඒ කියන්නේ 2 ගුණ කිරීම 2. 9 කියලා කියන්නේ 3 වර්ගය. ඒ කියන්නේ 3 ගුණ කිරීම 3. 16 කියලා කියන්නේ 4 වර්ගය. ඒ කියන්නේ 4 ගුණ කිරීම 4. 25 කියලා කියන්නේ 5 වර්ගය. ඒ කියන්නේ 5 වරක් 5. නැ අනිවාර්යෙන් මෙතෙන්ට එන්න ඕන මොකද්ද? 6 වර්ගය. ඒ කියන්නේ 6 වරක් 6. 36. නැ උත්තරේ සමානයි 36. අනිවාර්යෙන් මතක තියාගන්න මෙන්න මේ සංඛ්‍යා රටාව. මේ වර්ග සංඛ්‍යා ටික අපිට ගොඩක් කාලවලට සංඛ්‍යා රටා ගැටලු විසඳද්දී අවශ්‍ය වෙනවා. හරි. මෙතන බලන්න 1 8 27 81. හරි.
මේකත් මතක තියාගෙන ඉන්න ඕන සංඛ්‍යා රටාවක් ඕගොල්ලෝ හරි මෙන්න එකේ ඝනය ඒ කියන්නේ එක ගුණ කිරීම එක එතකොට එන උත්තරේ එකයි හරි ඊට පස්සේ 8 දෙකේ ඝනය ඒ කියන්නේ දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීම දෙක දෙවරක් දෙක 4යි 4වරක් දෙක 8යි 27 තුනේ ඝනය ඒ කියන්නේ තුන ගුණ කිරීම තුන ගුණ කිරීම තුන තුන්වරක් තුන 9යි 9වරක් තුන 27යි හරි නැව ඔයගොල්ලෝ දන්නවා මේ 81 කියලා කියන්නේ අනිවාර්යයෙන්ම හතරේ ඝනය ඒ කියන්නේ හතර ගුණ කිරීම හතර ගුණ කිරීම හතර හතරවරක් හතර 16යි 16 වහතරක් 81යි නා අනිවාර්යයෙන්ම හිස්තනට එන එක ඔයගොල්ලෝ දන්නෝ පහේ ඝනය ඒ කියන්නේ පස්වරක් පහ පස්වරප්පා 25යි 25 ව 5ක් 125යි එන උත්තරේ 125 හරි මෙන්න මේ වර්ග සංඛ්‍යා සහ ඝන සංඛ්‍යා මේවට කියන්නේ මේ ඝනයක් කියලා හරි මෙන්න මේ සංඛ්‍යා රටා දෙක ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ඔළුවේ තියාගෙන ඉන්න හරි මේක දැක්ක ගමන් මා මේක වර්ග සංඛ්‍යාවක් මේක දැක්ක ගමන් මේවා මේ ඝන සංඛ්‍යා කියලා ඔළුවේ තියෙන්න ඕන හරි මේකත් පොඩි සටහනක් දාගන්න හරි මේ ගැටළු දෙක සාකච්ඡා කරමු මෙතන තියෙනවා 1 10 35 85 හරි මෙතෙන්දී ඔයගොල්ලන්ට බැලුව බැලමට පේන මේ වර්ග සංඛ්‍යා නෙමෙයි කියලා හරි මොකද 1 වර්ගය 2 වර්ගය 3 වර්ගය ඔයගොල්ලෝ දන්නවා හරි ඝන සංඛ්‍යාත් දන්නවා හරි ඉතින් මතක තියෙන්න ඕන වර්ග සංඛ්‍යා ටික 1 4 16 25 36 ඒ ආදි වශයෙන් හරි ඝන සංඛ්‍යා ටික 1 ඊට පස්සේ 2 ඝන 8 එහෙම මතක තියෙන්න ඕන හරි ඊට පස්සේ මෙන්න මෙතන අපි මෙන්න මේ සංඛ්‍යා දෙක අඩු කරමු එකෙන් එක අඩු කරොත් 0යි 10න් එකක් අඩු කරොත් 9යි 35න් 10ක් අඩු කරොත් 25යි 85න් 35ක් අඩු කරොත් 5න් 5ක් 0යි 8න් 3ක් 5යි 50යි ඔයගොල්ලන්ට තේරෙනවා මෙන්න මේ ටික ගත්තොත් 0 9 25 50 කියන සංඛ්‍යා ටික තමයි තියෙන්නේ හරි මේකෙදි පොඩ්ඩක් මෙන්න මේ සංඛ්‍යා දෙකත් අඩු කරලා බලමු 9න් බිඳුවක් 9යි 25න් 9ක් අඩු කරොත් එහෙම එනවා ඔයගොල්ලන්ට 16ක් හරිද 50න් 25ක් අඩු කරොත් 25යි හරි දැන් ඔන්න ඔයගොල්ලන්ට හුරු සංඛ්‍යා රටාවකට 9 16 25 ඔයගොල්ලෝ දන්නව 9 කියලා කියන්නේ මොකද 3 වර්ගය 16 කියලා කියන්නේ 4 වර්ගය 25 කියලා කියන්නේ 5 වර්ගය එහෙනම් මෙතෙන්ට ඊළඟට එන්න ඕන කීයද 6 වර්ගය ඒ කියන්නේ 36යි හරි මෙතෙන්ට 36ක් එන්න නම් ඒ කියන්නේ මේකෙන් මේක අඩු කරොත් 36 එන්නේ පැ එහෙනම් මෙතෙන්ට එන්න ඕන 50යි 36යි එකතු කරන් 86යි හරි මම දැන් 86න් 50ක් අඩු කරොත් 36යි දැන් මෙතෙන්දී 86 එන්න නම් මෙන්න මෙතෙන්ට එන්න ඕන ඒ කියන්නේ මෙතන සංඛ්‍යාවෙන් 85ක් අඩු කරන් 86 එන්න ඒක ගන්න පුළුවන් මේ දෙක එකතු කරලා 6යි 5යි 11යි එකක් ඉතුරුයි 8යි 8යි 16යි අර 1යි 17යි නැ උත්තරේ තමයි 171 හරි එතෙන්දිත් මතක තියාගන්න අවසාන සංඛ්‍යා රටාව බවට පත් උනේ වර්ග සංඛ්‍යාව හරි හරි ඊට පස්සේ 14 වෙනි ගැටලුව අපි සාකච්ඡා කරමු මෙතන ගත්තොත් 1 4 27 16 125 දැන් ඔයගොල්ලන්ට බැලුව බැලමට තේරෙන්න ඕන අර මම කර කලින් ගණන් දෙක හරි ඒ කියන්නේ 11යි 12යි ගැටළු දෙකේ තිබිච්ච සංඛ්‍යා ටික තියෙනවා ඒකල ඔයගොල්ලන්ට ඔළුවට එන්න ඕන හරි මම 4 තියෙනවා 16 තියෙනවා ඒ කියන්නේ 2 වර්ගය 4 වර්ගය හරිද 1 කියලා කියන්නේ 1 ඝනය කියලා අපිට හිතන්න පුළුවන් හරි 27 කියලා කියන්නේ 3 ඝනය 125 කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්න කීයද 5 ඝනය ඒ ටික අපි සාකච්ඡා කරා හරිද 5 ඝනය එතකොට 1 ඝනය 2 වර්ගය 3 ඝනය 4 වර්ගය 5 ඝනය මෙතෙන්ට එන එකට අගාල කියන්න පුළුවන් වෙනවා 1 2 3 4 5 එහෙනම් මෙතෙන්ට එන්න ඕන අනිවාර්යයෙන්ම 6 හරිද එකක් කැරි එකක් යන මෙන්න ඝනය ඊට පස්සේ වර්ගය මෙන්න ඝනය මෙන්න වර්ගය මෙන්න ඝනය මෙන්න වර්ගය 9 වර්ගය 36 එහෙනම් උත්තරයට එනවා කීයද 36ක් හරි මේ ගැටළු දෙක සාකච්ඡා කරමු හරි තියෙනවා 3
दोलहा एकसी आठ एदा सत्सी विसी आठ हर दम एक गर्तोत्त है मतक तिया गाना मैंने बात तूना हर संख्या हतरा क्या ना एदा सत्सी विसी आठ आपको लोकु संख्या वकट गेल हर ना वो गोलो अनिवार्य मेतन तेरूंगा ना लोकु वर्ग क्रीम गणना कट ती इतको वो गोलो मेतन तेरूंगा ना लोकु वर्ग या क्या ना वर्ग लोकु संख्या वकिंग गुण वेला वगे अदा सकता मैं तीन हर मनत्तम इच्छर विशाल संख्या वक में संख्या रटावट इन हेतु वक ने हर हर मेतन दोलहा लिया ना पुलो आप इटा तुम आर्या देखे वर्ग लेकिन तुम वारा खातर है दोलहा मेतन एकसी आठ आप इटा आए दोलहा लेकिन मैं फेरा संख्या वक दोलहा गुण करा तूने वर्ग लेकिन दोलस स्वरक ना में लेकिन एकसी आठ එනම් මෙතන අපිට ලියන්න පුළුවන් කොහොමද පෙර සංඛ්‍යාව 108 ගුණ කරනවා එතන 2 වර්ගය 3 වර්ගය එනම් 4 වර්ගය නැ 108 ගුණ කිරීම 16 හරි 108 16 ගුණ කරන් පස්සේ අපිට එනවා කීයද 1728ක් හරි ඒක තමයි ඇවිත් තියෙන්නේ එහෙනම් මෙතන හිස්තැනට එන එක අපිට ලියන්න පුළුවන් කොහොමද පෙර සංඛ්‍යාව 1728 ගුණ කරන්න ඕන කීයද देखे वर्गीय तुने वर्गीय हतरे वर्गीय पहे वर्गीय लेकिन एदा साक्षी विसी आठ गुण करा नौ की विसी पहे हर एदा साक्षी विसी आठ विसी पहे गुण कर अटवार अपा हतलिया है हतरा की तुरु पसरा देख दहाय मे हतरा दा हतरा एक की तुरु हतर पहा तिस पहाय अर एक तिस्सा आय पसरा के पहाय अर तुनाय अटाय देवराखट दास एकाकित देवरा देख हतराई अर एक पहाय देवराखत दा हतराय एकाकित देवराख एक देखा एक तुनाय अभी टेनो की याद हतलिस तुंदास देसिया मैं टेनो हतलिस तुंदास देसिया हर तो रोगोलो तेरूंगा ना हर तो मैंने आगे विशाल संख्या අපිට අවසානට එනවනම් මෙන්න මේ වගේ වර්ග සංඛ්‍යා ඒ කියන්නේ යම්කිසි විශාල සංඛ්‍යාවල වර්ග සංඛ්‍යා තමයි සංඛ්‍යා රටාවේ අඩංගු වෙලා තියෙන්නේ හරි මේ ගණන් සටහන් කරගන්නවා හරි අපි බලමු 16 වෙනි ගැටලුව හරි අපිට තියෙනවා බිංදුව 7 26 83 ඔගොල්ලන්ට අර මම මතක තියාගන්න කිව්ව සංඛ්‍යා රටා දෙකෙන් එකක් මතක නම් මේකට අගාලා උත්තරේ ලියන්න පුළුවන් හරි හරි ගණයක්කාපු සංඛ්‍යා රටා තිබ්බේ අපිට මතකද 1 8 27 84 බං 1 8 27 84 නං ඒක එකක් අඩු වෙලා කියලා ඔයගොල්ලෝ තේරෙන්න ඕන හරිද මෙන්න මේ වගේ එකක් බලන්න එකේ ගණයෙන් එකක් අඩු කරමු අපි එකේ ගණය කියන්නේ ඔයගොල්ලෝ දන්නෝ එක්වරක් එක ඒ කියන්නේ එකයි එකෙන් එකක් අඩු කරන් බිංදුවයි මෙන්න දෙකේ ගණය අඩු කිරීම එක देखे गाने वो गोलो दानो आटाई आटेंग एक कड़ू करंग हाथाई विशिहाय तूने गाने इंग एक कड़ू करो तूने गाने वो गोलो दानो की ये द विशि हाथे इंग का कड़ू करंग पास से विशि हाय तर हीड पास से दिनो की ये द हाथरे गाने आडू किरी में का हाथरे गाने वो गोलो दानो आसु हाथरे इंग का कड़ू करंग पास से आसु तुम्हें එනම් මෙතෙන් ටෙන එක ඔයගොල්ලන්ට හිතන්න පුළුවන්. හරි බලන්න. 1 ගණය, 2 ගණය, 3 ගණය, 4 ගණය. එන අනිවාර්යෙන් මෙතෙන් ටෙන කීයද? 5 ගණය. ඒකෙන් එකක් අඩු කරන්න ඕන. 5 ගණය ඔයගොල්ලෝ දන්නවා පස්වරක් පස්වරක් 5 125. ඒකෙන් එකක් අඩු කරන්න ඕන 124. අන උත්තරේ කොච්චරයිද? 124. හරි. ඒ ගැටලුවත් සටහන් කරගන්න. හරි ඕගොල්ලන්ට මම දැන් සංඛ්‍යා රටාවක විශාලත්වය වැඩි වෙන අවස්ථාව යටතේ තමයි මේක සාකච්ඡා කරගෙන යන්නේ. හරිද? ඒකෙදී අපිට ගැටලු විසඳන්න අවශ්‍ය වෙන ගණිත සංකල්ප ටික තමයි මේ කොටු කරලා තියෙන්නේ. හරිද? මේකේ මම අඩු කිරීම යටතේ විසඳන හැටි, ගුණ කිරීම යටතේ විසඳන හැටි, වර්ග කිරීම යටතේ විසඳන හැටි සාකච්ඡා කරා. හරිද? බහුතරයක් ගැටලු ඔන්න ඔය ක්‍රම තුන යටතේ අපිට සාකච්ඡා කරන්න පුළුවන්. හරිද? ඊට අමතරව සමහර වෙලාවට ඔය තුනෙන් ඇරෙන්න වෙනස් විදිය සංඛ්‍යා රටාත් ඔයගොල්ලන්ට හමු වෙනවා හරි
බහුතරයක් තියෙන මේ තුන යටතේ විසඳන. හරි. ඒ නැතුවත් සමහර සංඛ්‍යා රට අපිට හම්බ වෙනවා. හරි. ඒකට උදාහරණයක් තමයි මම මේ දීලා තියෙන්නේ. හරි. 17 වෙනි ගැටලුව. අපි බලමු. දැන් මේක ඇත්තටම මෙන්න මේ තුන නැතුව අපිට මෙහෙම හිතන්න පුළුවන්. 3යි 5යි එකතු කරොත් එහෙම වෙනවා අපිට කීයද 8. 8යි 5යි එකතු කරොත් වෙනවා අපිට කීයද 13. 13යි 8යි එකතු කරොත් අපිට වෙනවා කීයද 21. එනා පෙර සංඛ්‍යා දෙක එකතු කරන් පස්සේ ඊළඟ සංඛ්‍යාව එනවා. නැව ඔයගොල්ලන්ට ලේසි මෙතෙන්ට එන්න. එහෙනම් මේකයි මේකයි එකතු කරන් වෙන අගේ. 3යි 1යි 4යි 2යි 1යි 3. එහෙනම් 34යි. හරි? මන්නේ එහෙම අවස්ථාවක් තියෙනවා. හරි මෙන්න මේ වගේ සංඛ්‍යා රටාවක් මතක තියාගන්න. හරි? සංඛ්‍යා රටාවේ සංඛ්‍යාවල විශාලත්වයේ ක්‍රමයෙන් වැඩි වෙනවා. එතකොට ඔයගොල්ලෝ චෙක් කරලා බලන්න මුල් සංඛ්‍යා දෙකේ එකතුව ඊළඟ සංඛ්‍යාවේ ඇවිල්ලාද කියන කාරණේ. හරි? හරි සංඛ්‍යා රටාවක ඊළඟ අවස්ථාව බලමු. දැන් මම ඔයගොල්ලන්ට කිව්ව සංඛ්‍යා රටා ආකාර තුනක් තියෙනවා කියලා. හරිද? ඒකේ පළවෙනි අවස්ථාව අපි සාකච්ඡා කරා. හරි දෙවෙනි අවස්ථාව තමයි මේ තියෙන්නේ. හරි සංඛ්‍යා රටාවේ සංඛ්‍යාවල විශාලත්වය අඩු වෙන අවස්ථාව. හරි ඒ සංඛ්‍යා රටාවේ සංඛ්‍යා ටික එන්න එන්න ක්‍රමයෙන් අඩු වෙන අවස්ථාවක් තියෙනවා. හරි මෙන්න උදාහරණයක් ගත්තොත් 958 833 833 658 ආදී වශයෙන්. හරි සංඛ්‍යා රටාවේ සංඛ්‍යාවල විශාලත්වය අඩු වෙලා තියෙනවා. හරි. එතකොට ඕගොල්ලෝ උත්සාහ කරන්න ඕන මෙන්න මේ කියන ගණිත කර්ම දෙකෙන්. එක්කෝ බෙදන්න එක්කෝ නැත්තම් අඩු කරන්න. හරි. ඔය දෙකෙන් තමයි අපිට මේක උත්තරයක් ගන්න පුළුවන්. හරි. මම මේක ඉස්සෙල්ලම උත්සාහ කරන්න අඩු කිරීමෙන්. හරි. 958 න් 833ක් අඩු කරමු. 8 න් 3ක් අඩු කරන් 5යි. 5 න් 3ක් අඩු කරන් 2යි. 9 න් 8ක් අඩු කරාම 1යි. එතකොට එනවා 125ක්. හරියට පස්සේ මෙතන 3 න් 3ක් අඩු කරන් 0යි 3 න් 3ක් අඩු කරන් 0යි 8 න් 7ක් අඩු කරාම 0යි මේ අවස්ථාව 13 න් 8ක් අඩු කරන් පස්සේ අපිට එනවා 5යි 12 න් 5ක් අඩු කරන් පස්සේ එනවා 7යි 6 න් 6ක් අඩු කරන් පස්සේ 0යි හරි එතකොට ඔයගොල්ලෝ පේනවා මේ අඩු කරන් පස්සේ එන සංඛ්‍යා ටිකේ රටාවක් හරිද 125 175 ඒ කියන්නේ 25 25 අඩු වෙලා තියෙනවා. නා අනිවාර්යම ඔයගොල්ලෝ දන්නෝ මෙතෙන්ට එන්න ඕන කීයද 50. හරි. එහෙනම් මෙන්න මේ හිස්තනට එන උත්තරේ අපිට ගන්න පුළුවන් කොහමද? 658 ඒකෙන් මේ සංඛ්‍යාව අඩු කරන් පස්සේ 50ක් එන්න ඕන. එහෙනම් අනිවාර්යම තියෙන්න ඕන කීයද මෙතන? 608. 658 න් 608ක් අඩු කරොත් අපිට එනවා 50. එහෙනම් උත්තරේ වෙන්නේ 608. හරි 19 වෙනි ප්‍රශ්න බලමු. ඒකත් ඔයගොල්ලන්ට පේන සංඛ්‍යාවල විශාලත්වයේ ක්‍රමයෙන් අඩු වෙලා තියෙනවා. හරි. අපි මේක අඩු කරලා බලමු. මේක තමයි විශාල සංඛ්‍යාව මේක අඩු සංඛ්‍යාව. දැන් විශාල සංඛ්‍යාවෙන් කුඩා සංඛ්‍යාව අඩු කරමු. 5 න් 4ක් අඩු කරන් පස්සේ 1යි. 2 න් 1ක් අඩු කරන් පස්සේ 1යි. 3 න් 3ක් 11යි. ඊට පස්සේ 314 න් 292ක් අඩු කරමු. ඔයගොල්ලන්ට එනවා 22ක්. 4 න් 2ක් 2යි. 11 න් 9ක් 2යි. ඊට පස්සේ 292 න් 259ක් අඩු කරමු. හරි. එතකොට එන ඕගොල්ලන්ට 12 න් 9ක් 3යි. 8 න් 5ක් 3යි. එතකොට 33යි. හරි. දැන් එතකොට ඕගොල්ලන්ට පේනවා ඒකෙත් සංඛ්‍යාවේ යම්කිසි රටාවක් තියෙනවා. හරි. 11 22 33. දැන් ඕගොල්ලෝ දන්නවා ඊළඟට එන සංඛ්‍යාව. 11 22 33. එහෙනම් මෙතෙන්ට එන්න ඕන 40 4. හරි මේ සංඛ්‍යාවෙන් මෙතෙන්ට එන සංඛ්‍යාව අඩු කරොත් වෙනවා අපිට කියද්ද 44. ඒ සංඛ්‍යාව ගන්න පුළුවන් මේකෙන් මේක අඩු කරන් පස්සේ එන සංඛ්‍යාව. කියන්නේ 259 අපි 44ක් අඩු කරමු. 9 න් 4ක් අඩු කරන් පස්සේ අපිට එන 5යි. 5 න් 4ක් අඩු කරන් පස්සේ 1යි. 2යි. එතකොට උත්තරය වෙන්නේ 215. නගොඩ පේනවා 259 න් 215ක් අඩු කරොත් 44 අපිට එනවා. හරි මෙතන බලමු. ඊළඟ සංඛ්‍යා රටාව 20 225 196 169 හිස්තන. හරි. දැන් මෙතෙන්දී ඔයගොල්ලෝ මතක තියාගෙන ඉන්න ඕනි සංඛ්‍යා රටාවක් තමයි ඔක. හරි.
දෙසිය විසිපහ එකසිය අනුහය එකසිය හැට නමය දැක්කොත් අනිවාරය මතක තියාගන්න මේ දෙසිය විසිපහ කියල කියන පහළොවේ වර්ගය. එකසිය අනුහය දාහතරය වර්ගය. එකසිය හැට නමේ ඔගොල දන්න දහතුනේ වර්ගය එනම් මෙතැන් ටෙන් ඕන කියද දොලාහේ වර්ගය. එකන් දොළොස්වරක් දොළහ හැ එකසිය හතලිස් සත. හරි මේ ගැටු දෙකත් සටහන් කර. හරි මේ ගැටු දෙක සාකච්ඡා කරමු. විසි එක අපි හිතමු මෙහෙම. එකසිය අසූහය එකසිය අසූ හතර තියෙනවා. එකසිය හැත්ත හතර එකසිය හැත්ත දෙක ඊට පස්සේ එකසිය හැට දෙක. අපි බලමු මෙන්න මේකෙන් මේක අඩු කරන් පස්සේ එකසිය අසූහයෙන් එකසිය අසූ හතරක් අඩු කරන් පස්සේ දෙකයි. එකසිය අසූ හතරෙන් එකසිය හැත්ත හතරක් අඩු කරන් පස්සේ දහයයි. එකසිය හැත්ත හතරෙන් එකසිය හැත්ත දෙකක් අඩු කරන් පස්සේ දෙකයි. එකසිය හැත්ත දෙකෙන් එකසිය හැට දෙකක් අඩු කරන් පස්සේ දහයයි. දැන් ඔයගොල්ලන්ට පේනවා මෙතන රටා අකර දෙක එනවා දහයයි. ඊට පස්සේ දෙක ආයි දහයයි. අනිවාර්යෙන් මෙතෙන්ට එන්න ඕන දෙක. එහෙනම් මෙතෙන්ට එන උත්තරේ එකසිය හැටයි. එකසිය හැට දෙකෙන් එකසිය හැටක් අඩු කරොත් දෙක. හරි මේ සංඛ්‍යා රටාව බලමු. 32 16 8 4. හරි මේකත් ඔයගොල්ලෝ මතක තියාගෙන ඉන්න ඕනේ සංඛ්‍යා රටාවක් ඇත්තම කියනවා. හරි ඔයගොල්ලෝ තේරෙන්න ඕනේ මේ 4 කියන්නේ දෙකේ වර්ගය. 8 කියලා කියන්නේ දෙකේ 3. 16 කියලා කියන්නේ දෙකේ 4. 32 කියලා කියන්නේ දෙකේ 5. ඒ කියන්නේ දෙක පස්සරයක් ගුණ වෙන්න කියන එක. දෙවරක් දෙක 4යි 4 වරක් දෙක 8යි 8 වරක් දෙක 16යි 16 වරක් දෙකක් 32යි. දෙකේ 4 කියන්නේ දෙකේවා 4ක් ගුණ වුණාන් පස්සේ 16. හරිද එහෙනම් හිස්තරට එන එක ඔයගොල්ලන්ට කියන්න පුළුවන් දෙකේ 5 දෙකේ 4 දෙකේ 3 දෙකේ 2 එහෙනම් දෙකේ 1. ඒ කියන්නේ දෙක ගුණ කිරීම 1. ඒ කියන්නේ උත්තරේ 2යි. හරි ඒ ගැටළු දෙක සටහන් කරගන්න. හරි සංඛ්‍යා රටාවල අවසාන අවස්ථාව. ඒ කියන්නේ මේ නිශ්චිත ක්‍රමයක් නැහැ. කියන්නේ වැඩි වෙන්නත් පුළුවන් සංඛ්‍යා රටාවල විශාලත්වයේ මත අඩු වෙන්නත් පුළුවන්. හරිද ඔය දෙකම තියෙන්නත් දෙකම තියෙන අවස්ථා. හරි ඔය කියන අඩුවීම් හෝ වැඩිවීම් කියන දෙකම තියෙන අවස්ථාව තමයි මේ. හරි හරි දැන් අපි කොටස් තුනක් තියෙනවා කියලා කිව්වොත් තුනෙන් දෙකක් සාකච්ඡා කරා මේ අන්තිම අවස්ථාව තමයි සාකච්ඡා කරන්නේ. හරි ඒ කියන්නේ මේ කවලමේ සංඛ්‍යා තියෙනවා අඩුවීමක් හෝ වැඩිවීමක් කියලා නිශ්චිත වශයෙන් නැති අවස්ථා. හරි උදාහරණයක් විදිහට ගත්තොත් මේක මේ බල 1 15 3 16. හරි ක්‍රමයෙන් වැඩි වෙලත් නැහැ අඩු වෙලත් නැහැ. හරි කවල මේ තමයි තියෙන්නේ. හරි එතකොට ඔයගොල්ලෝ මෙතෙන්දී හිස්තැනට එන උත්තරේ ගන්න නම් යොදා ගන්න ගණිත කර්ම තමයි අඩු කිරීම හෝ මේ පදයක් හැර පදයක් එහෙම නැත්නම් පද දෙකක් හැරි පදයක් වගේ එකක් තමයි සලකන්න ඕන. හරි ඔයගොල්ලන්ට මේ උදාහරණ ටික කරාට පස්සේ ඒක තේරෙයි. හරි අපි බලමු මේ උදාහරණය. මම පදයක් හැරි පදයක් 1 3 5 7. හරි 1 3 5 7. ඒ කියන්නේ ඔත්තේ සංඛ්‍යා ටිකක් තියෙනවා. හරි මෙතන බලන්න. 15 16 17 නා අනිවාර්යයෙන් ඔයගොල්ලෝ දන්න මෙතෙන්ට එන්නේ කියන. 15 16 17 18. තව එකක් බැලුවොත් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ දන්න මෙතෙන්ට එන්නේ 1 3 5 7 9. හරි එතකොට මේ වගේ අවස්ථාවලදී ඒ කියන්නේ සංඛ්‍යා ක්‍රමයෙන් වැඩි වෙලත් නැති අඩු වෙලත් නැති අවස්ථාවල ඔයගොල්ලෝ උත්සාහ කරලා බලන්න පදයක් හැරි පදයක යම් කිසි සම්බන්ධතාවයක් තියෙනවද කියලා. හරි මේ ගැටලුවත් ලියගන්න. හරි 24 වෙනි ප්‍රශ්නේ බලමු. මෙතන පේනවා 19 12 24 15 29 18 34. හරි මේකේ සංඛ්‍යාවල මේ 19 24 29 34 තරමක් විශාල සංඛ්‍යාවක්. 12 15 18 කියන ඒවා ටිකක් එක ආසන්නයේ යන සංඛ්‍යා. නිසා අපි මෙහෙම බලමු. 24යි 19 අතර පරතරය 5යි. 24යි 29 අතර පරතරය 5යි. 29යි 34 අතර පරතරය 5යි. 12යි 15යි අතර පරතරය 3යි. 15යි 18යි අතර පරතරය 3යි. අනිවාර්යයෙන්ම මේ අතර පරතරය 3ක් වෙන නම් මෙතන තියෙන්න ඕන කීයද 21. 21යි 18යි අතර පරතරය 3යි. හරි.
හරි 25 වෙනි ප්‍රශ්න බලමු. එතන තියෙනවා 243 දැන් 242 ආයි 246 237 253. හරිද අඩු වීමක් හෝ වැඩි වීමක් නැහැ. හරි. අපි බලමු මේ අඩු කිරීම කියන ගණිත සංකල්පය මේකට යොදලා. හරි. 243 242. හරි. මේකේ ඕගොල්ලෝ තීරණය කරන්න මේකෙන් මේක අඩු කරනවද එහෙම නැත්නම් මේකෙන් මේක අඩු කරනවද කියලා. හරි. මම මේකෙන් මේක අඩු කරන්න. හරි. 242 න් 243ක් අඩු කර. පොඩි එකකින් ලොකු එකක් අඩු කරන් පස්සේ හරිද? එනවා 242 න් 243ක් අඩු කරන් පස්සේ ඍණ 1යි. මෙතන 242 යි 246 යි අතර පරතරය. මේකෙන් මේක අඩු කරොත් ධන 4යි. මේක 237 න් 246ක් අඩු කරමු. කුඩා එකකින් විශාල එකක් අඩු කරනකොට ඍණ දානවා. ඊට පස්සේ මේ දෙක අතර වෙනස. 246 න් 237ක් අඩු කරොත් 9යි. ඍණ 9යි. දැන් 253 න් 237ක් අඩු කරමු. ධන කීයද? 16යි. ඔයගොල්ලෝ රටාවක් පේනවා නේද? මේ ධන ඍණ අමතක කරලා හිතුවොත් 1 4 9 16. මේ මොන සංඛ්‍යාවද? වර්ග සංඛ්‍යා ටික. නා අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ දන්නවා මෙතෙන්ට එන්න ඕන 25. අපි බලමු ලකුණු මොකද්ද කියලා. මෙතන ඍණ මෙතන ධන. මෙතන ඍණ මෙතන ධන. එහෙනම් අනිවාර්යයෙන් මෙතන එන්න ඕන කීයද? ඍණ. හරි. එහෙනම් 253 මෙතෙන්ට එන සංඛ්‍යාව 253ට වඩා කුඩා වෙනවා. හරි. කොච්චර කුඩා වෙනවද? 25ක් අඩු වෙනවා. එහෙනම් මේකෙන් 25ක් අඩු කරන් පස්සේ අපිට එනවා කීයද? 228ක්. 228 න් 253ක් අඩු කරොත් ඍණ 25 අපිට එනවා. හරි 26 වෙනි ප්‍රශ්නේ බලමු. 5 7 6 11 15 27 40. හරි. මේකෙත් ගත්තොත් මෙන්න 5 6 15 40. හරි. මේ පදයක් හරි පදයක් බලමු සලකලා මේ විදියට. හරි. 5යි 6යි අතර වෙනස 1යි. 6යි 15යි අතර වෙනස 9යි. 15යි 40යි අතර වෙනස 40න් 15ක් අඩු කරමු. එතකොට එනවා 35ක්. සෝරි 35ක් නෙවෙයි 25ක්. 25ක් එනවා. හරි. එතන ඕගොල්ලෝ තේරෙනවා මෙතනත් තියෙන වර්ග සංඛ්‍යා ටිකක්. හරි. 1ේ වර්ගය, 3ේ වර්ගය, 5ේ වර්ගය. හරි මේ අවස්ථාව බලමු. 11 න් 7ක් අඩු කරන් පස්සේ අපිට එනවා 4ක්. මේකෙන් මේක අඩු කරමු. 27 න් 11ක් අඩු කරාම 16යි. 4 කියලා කියන්නේ 2ේ වර්ගය. 16 කියලා කියන්නේ 4ේ වර්ගය. දැන් අපි බලමු චෙක් කරලා. හරි මුලින් ආව 1ේ වර්ගය. ඊට පස්සේ මෙතෙන්ට 2ේ වර්ගය. ඊට පස්සේ 3ේ වර්ගය. ඊට පස්සේ 4ේ වර්ගය. ඊට පස්සේ 5ේ වර්ගය. ඔයගොල්ලන්ට තේරෙන්න ඕන මෙන්න මෙතෙන්ට එන්නේ මොකද්ද කියලා. 1ේ වර්ගය, 2ේ වර්ගය, 3ේ වර්ගය, 4ේ වර්ගය, 5ේ වර්ගය, 6ේ වර්ගය. ඒ කියන්නේ 36යි. ඒ කියන්නේ මේ දෙක අතර වෙනස 36ක් එන්න ඕන. එහෙනම් මේකයි මේකයි එකතු කරාම මෙතෙන්ට උත්තරේ එන්න ඕන. හරි. 6යි 7යි 13යි 1ක් ඉතුරුයි. 3යි 2යි 5යි 1යි 6යි 63යි. දැන් චෙක් කරලා බලන්න 63 න් 27ක් අඩු කරන් පස්සේ 36ක් එනවා. හරි. එහෙනම් උත්තරේ තමයි 63. ඒක සටහන් කරගන්න. හරි 27 වෙනි ගැටලුව බලමු. මේකෙත් ඔයගොල්ලෝ පේනවා ඕගොල්ලන්ට තේරෙනවා 7 6 8. මේක අඩු වෙලක් තියෙනවා වැඩි වෙලක් තියෙනවා සංඛ්‍යාවල විශාලත්වය. හරි ඒ කියන්නේ අපි බලමු මේකත් කොහොමද යම්කිසි හරි අපි බලමු කොහොමද මේක කරන්න කියලා. හරි 7 6 8 15. මේක 7 අපි බලමු මෙහෙම. 7 වරක් 1 7යි. 7 න් 1ක් අඩු කරාම 6යි. ඒ කියන්නේ මේක එනවා. දැන් බලමු මේක. 6 වරක් 2 12යි. 8 එන්න නම් කීයක් අඩු වෙන්න ඕනද? 4ක් අඩු වෙන්න ඕන. එතකොට එනවා 8. දැන් මෙතන බලමු 8.
අට ගුණ කිරීම අට වරක් තුන ඔගොල්ලෝ දන්නෝ 24යි 24න් 15 එනනම් කීයක් අඩු වෙන්න ඕනේද 9ක් අඩු වෙන්න ඕනේ එතකොට එනවා කීයද 15යි දැන් අපි කිසි රටාවක් තේරෙන්නේ නැති හරි හත් වරක් එකෙන් එකක් අඩු කරා 6 වරක් දෙකෙන් හතරක් අඩු කරා 8 වරක් තුනෙන් 9ක් අඩු කරා හරි දැන් බලන්න මේ අඩු කරන සංඛ්‍යා ටික අඩු කරන සංඛ්‍යා ටික ඔක්කොම වර්ග සංඛ්‍යා ඔයගොල්ලෝ දන්නවා 1 4 9 හරි ගුණ කරපු සංඛ්‍යා බලන්න 1ෙන් ගුණ කරා 2ෙන් ගුණ කරා 3ෙන් ගුණ කරා දැන් අනිවාර්යයෙන්ම 15 ගුණ කරන්න ඕන කීයෙන්ද 4ෙන් 15 වේව 4ක් 60යි 60ෙන් අඩු කරන්න ඕන කීයද වර්ග සංඛ්‍යාව 1 4 9 ඊට පස්සේ වෙන වර්ග සංඛ්‍යාව තමයි 16 60ෙන් 16ක් අඩු කරන් පස්සේ අපිට එනවා කීයද 60ෙන් 10ක් අඩු කරොත් 50යි 50ෙන් 6ක් අඩු කරොත් 44යි උත්තරේ 44යි හරි මේ ගණන් සටහන් කරමු හරි 28 වෙනි ප්‍රශ්න සාකච්ඡා කරමු 8 4 4 6 12 හරි මේකත් මේ අවිධිමත් සංඛ්‍යා රටාවක් ඒ කියන්නේ යම්කිසි අඩුවීමක් හෝ වැඩිවීමක් අපිට එකවරම පේන්නේ නැති ගැටලුවක් හරි එතකොට අපි මේ කොහොමද බලමු කරන්නේ ඔයගොල්ලන්ට තේරෙනව 8 මෙතන 4ක් ඇවිත් තියෙන එක 8 දෙකෙන් බෙදුවොත් නම් 4යි හරි මෙතන ආයේ 4ක් ඇවිත් තියෙනවා ආයේ 6ක් ඇවිත් තියෙනවා හරි මම මෙහෙම හිතන්නම් 8 ගුණ කරමු 0.5 හරි ඒ කියන භාගෙන් ගුණ කරා කියන එකනේ හරි 0.5ෙන් ගුණ කරමු 8 වාරයක් 0.5 4යි හරි ඊට පස්සේ 4 ගුණ කරමු 0.5 ඊළඟට තව 0.5ක් එකතු වුණාම 1යි 4 වාරක් එක 4යි මෙන්න ඊට පස්සේ 4 ගුණ කරමු දැන් 0.5ෙන් ගුණ කරා හරි වැඩේ හාව 4යි ඊට පස්සේ 0.5 ඊළඟ 0.5 එකතු කරාම 1යි 4 වාරක් එක 4යි 1 හරි 0.5 එක ඊට පස්සේ 1.5ෙන් ගුණ කරමු 4 වාරයක් 1.5 එක මෙහෙම ගුණ කරන්න පුළුවන් 4 වාරක් පහ 20යි 2ක් ඉතුරුයි 4 වාරක් එක 4යි 2යි 6යි දශම ස්ථානයක් කැරියම 6යි එහෙනම් මෙන්න 6 එනවා එහෙනම් මෙතන දැන් අපි දන්නවා 6 ගුණ කරමු ඊළඟ දශම ස්ථානය ගත්තාන් පස්සේ 0.5 2 1.5 ඊට පස්සේ 2 එතකොට එනවා 12 හරි එහෙනම් දැන් හිස්තැනට එන එක අපිට හොයන්න පුළුවන් ලේසියම මෙහෙම 12 ගුණ කරමු කීයද 0.5 1 1.5 2 ඊට පස්සේ 2.5 හරි 12 2.5ෙන් ගුණ කරමු දෙවරක් පහ 10ෙන් 0.1ක් ඉතුරුයි පස්වරක් එක 5යි 1යි 6යි දෙවරක් දෙක 4යි දෙවරක් එක 2යි එතකොට එන උත්තරේ 30යි අනේ හිස්තැනට එන උත්තරේ 30ක් හරි 29 වෙනි ප්‍රශ්නේ බලමු 11 10 18 51 200 හරි ඔය විදිහට තමයි යන්නේ හරි මෙතනත් ඕගොල්ලන්ට පේනවා යම්කිසි අවිධිමත් විදිහට තමයි තියෙන්නේ හරි මේකෙදි බලන්න 11 10 11ට වඩා 10 එකක් අඩුයි හරි අපි මෙහෙම හිතමු 11 එකෙන් ගුණ කරමු එතකොට එනවා 11ක් ඒන උත්තරෙන් එකක් අඩු කරමු එතකොට 10 එනවා හරි 11 එකෙන් ගුණ කරා ඊට පස්සේ ඒකෙන් එකක් අඩු කරාම අපිට එනවා කීයද 10ක් ඊට පස්සේ 10 ගුණ කරමු අපි 18 න ඉන්නවා 2 එතකොට කීයද 20යි 20ෙන් 2ක් අඩු කරමු 18 යන්න ඒ රටාවල්ලා ගත්තොත් හරි ඊට පස්සේ අපි බලමු 18 ගුණ කරමු එහෙනම් 3 8 වරක් 3 24යි 3 වරක් 1 3යි 2යි 54යි 51 තියෙන්නේ එහෙනම් 3ක් අඩු කරමු එතකොට එනවා 51 දැනටමත් රටාවක් පේනවා අපිට හරිද 1ෙන් ගුණ කරා 2ෙන් ගුණ කරා 3ෙන් ගුණ කරා 1ක් අඩු කරනවා 2ක් අඩු කරනවා 3ක් අඩු කරනවා එහෙනම් අනිවාර්යයෙන්ම 51 ගුණ කරලා බලමු 4
හතරවරක් 4යි 4 5 20යි 204යි හැබැයි තියෙන්නේ 200 එන හතරක් අඩු කරමු එතකොට 200 එනවා හරි දැන් පැහැදිලි සංඛ්‍යා රටාව හරිද මේ හැම පදයක්ම 1න් 2න් 3න් 4න් ගුණ කරලා තියෙනවා හරි එහෙනම් මේ හිස්තනට එන එක ගණන අපි 200 ගුණ කරන්න ඕන කීයද 5යි එතකොට නෝ 1000ක් හරි අඩු කරන්න ඕන ගන්න බලමු 1ක් අඩු කරා 2ක් අඩු කරා 3ක් අඩු කරා 4ක් අඩු කරා ना अनिवार्यम दाहें अड़करण नी पाक इतकोटे नो नमसी अनुपाक उत्तरे नमसी अनुपाय अरे मेरा टाव विसंदन हटित अलिया अरे तीसरी प्रश्न बलू एक आम किसी संख्या रटाव आगती नो एक एक तुन हतर हाय नमय दहाय अरे हिस्तन देखा दिल तीन अरे हाँ हिस्तन देखटे ना उत्तरे अरे अब बल मेट संकीर्ण कहमद करो मतकोल त्रिकोण संख्या किल संख्या वर्ग आगते हर त्रिकोण संख्या ये त्रिकोण संख्या मम्मी दीलती है एक तुन आय दहाय पहालो विसी एक कीन संख्या हर वगोल त्रिकोण संख्या गण पुलवा समीकरण तमें मेदी हर एन एन धन एक हर एन समान एक कियन पलवनी त्रिकोण संख्या हर පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව යගේ 1යි දෙවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව යගේ 3යි අපි බලමු ඒක කොහොමද ගන්නෙ කියලා මම පොඩ්ඩක් සුළු කරලා පෙන්නන්නම් n n ධන 1 බෙදීම 2 හරිද අපි හිතමු දෙවන ත්‍රිකෝණ සංඛ්‍යාව ඕනේ කියලා අපිට එහෙනම් n ට 2 දාමු 2 වරහන් 2 එකතු කිරීම 1 බෙදීම 2 සමානයි 2 ගුණ කිරීම 2 1යි 3යි බෙදීම 2 देखट देख क्या पीला पीटी न उत्तर आग तुम्हें हर अरे है ना बान देवनी त्रिकोण संख्या व तुम्हें हुते हम दें हायवनी त्रिकोण संख्या बलान एंट हाय दाल बलान हर ये टोगोल त्रिकोण संख्या उकमटी कुणत लेकिन सलक्यूत प्रमाण लियागन कुल हर एवं मतकती नो ना सहन वाटिन आईक्यू पेपर रही हर हर ये ना मेन बान त्रिकोण संख्या टीका तीयगी मे संख्या रटाव दम पेनो ना मेन एक तुन हय दहाय एक तुन हय दहाय अनिवार्य मेनो मे तिंट पहालो ना मे पड़ते बलम वर्ग संख्या एक वर्ग इट पास हतर कील के अने देखे वर्गीय नमे किल के तुणे वर्गीय ना मेतन टेनो नानी वारे हाथरे वर्गीय एक दासे हर अन्न हिस्तन देखटे नो दासे सह पहा हर हर मगोल करे संख्या रटावक एक आम किसी रामुआक पुलदी पिलीगणप क्रमवेद असुरी संख्या रटा दिन पुलवांग आकार सह विसंदगान पुलवांग आकार हर मेकट परिबाहिर संहार संख्या रटा इन पुलवांग नेतने अत्र हर अब बहुत रेक संख्या रटा मम्मी अद दवस साक्षा करपु मूलिक गणित कर्म मत पदन मिलतमय निर्माण करलती हर इंसा होगुल अनिवार्य मे पाड मट अदाल केटी सटहन निर्माण कर हर ये केटी सटहन विभाग टकाली वार किगुलो बल अवबोध कर हर इवागे विभाग टेन खाली केटिसठान आय बल मत करवागेम मे गणित कर्म भावित करलागोलो संख्या रटा बहुत आके संख्या रटा गुड़क थनिम उत्साह कर बल हर इतकोट होगोलो संख्या रटा विसंदगा अमारू ने हर